What's up guys, time is clash with Navi. Hey, what's up guys, ඉතින් ඔයාල අදත් එකතු වෙලා ඉන්නේ clash with Navi YouTube channel එකත් එක්ක guys. ඉතින් මම අදාරං ආවෙත් clash of clan වල තවත් episode එකක්. ඉතින් guys මම අදාරං ආවේ පොඩ වෙනස්ම episode එකක්. ඒකේ guys මම අදාරං ආවේ මගේ wo base එක අලුතෙන් මට හිතුණා upgrade කරන්න ඕනේ කියලා. ඉතින් ඒ update කරපු wo base එක හදා ගන්න තැන ඉඳලා මම ඉක්මනට ඔකට video එක යවන්නම්. මොකද මම නැත්ත වෙලා යන ගොඩක් වෙලා ගියා. මං හදන්න සාමාන්‍යයෙන් මට මේක හදන්න විනාඩි 40ක් විතර ගියා wo base එක design කරගන්න town hall 13 එකක්. ඉතින් ඒක මම ඔයගලන්ට speed මං හදා ගන්න විදිය මම තමයි මගේ අතින්ම හැදුවේ. ඉතින් ඒක මං ඔයාලට මට හිතෙන episode එකක් ගේන්න ඕනේ කියලා. මොකද ලංකාවේ කවුරුත් මේ විදියට episode ගෙනල්ලා නැති නිසා. ඉතින් ඔගොල්ලෝ clash with navi youtube channel එකට අලුත් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, යාළුවන්ටත් බලන්න, share පාරක් දාන්න, මේ වගේ episode බලන්න ආසයි නම් මාව follow කරලා තියාගන්න. ඉතින් මම navi bro. ඉතින් guys අපි එහෙනම් වැඩි කතා නැතුව මගේ අලුතෙන්ම හදපු අප්ඩේට් කරගත්ත town hall 13 wo base එක හදාගන්න තැනට, කියන්නේ හදාගන්න මං ගෙනල්ලා තින්නේ, කියන්නේ හදාගන්න තැන ඉඳලම මං අරන් එනවා. ඉතින් එහෙනම් තේක බිස්කට් එකක් අරන් ලෑස්ති වෙන්න එහෙනම් එපිසෝඩ් එකට යමු guys.
හරි ගයිස් ඉතින් මේක තමයි මගේ අලුතෙන්ම හදපු වෝ බේස් එක ඉතින් මේක තමයි ඔයගලන් ඉස්සරහට බලා ගන්න පුළුවන් මම මේකේ විස්තර අනිවාර්යෙන්ම දාන්නම් එපිසෝඩ් වලින් එවන්නම් කොහොමද මේකට 3 stars වදිනවද නැත්නම් 2 stars ද 1 stars වලට ගොඩක් වෙලාට යනවද මම මේක ගොඩක් ටාගට් කරේ 1 star කරගන්න මොකද 2 star වුණත් අමාරුයි වෝ එකේදී ඉතින් පුළුවන් තරම් 1 star වදින විදිහට වෝ බේස් එක ඩිසයින් කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා ක්ලෑන් එකට ඉතින් ඔයාලගෙත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ක්ලෑන් එක වදිනවන්න කැමති නම් හොඳට වෝ බේස් එක 1 star වදින විදිහට يعني 2 star කමක් නැහැ 2 star වදිනවා 3 star නම් කොහොමත් නෙපා උපරිම 2 star වලින් නවත් ගන්න try කරන්න නැත්නම් 1 star වදිනවා නම් ගොඩක් හොඳ වෝ බේස් එකක් ඒක ඒක නිසා ඔයගොල්ලෝගෙත් වෝ බේස් හද ඩිසයින් කරද්දි පුළුවන් තරම් 1 star 2 star වලින් නවත් ගන්න පුළුවන් වෙන්න වෝ බේස් එක ඩිසයින් කරන්න ඕවා දැනගන්න ඕනි ක්ලෑන් එකක ඉන්නවා නම් මොකද ක්ලෑන් එකේ වෝ එක දිනන් දිනන්න ඔයගොල්ලන්ට ඉක්මනට ක්ලෑන් එක අප් කරගන්න පුළුවන් ඒක නිසා මේකෙදි ඔයගොල්ලන්ට කියනවා නම් එතකොට අපිට බලමු සමන් ඩිසයින් එක මෙන්න මේ විදිහට තමයි වෝල් ටික තියෙන්නේ ගයිස් වෝල් ටික මෙන්න මේ ටික මේ විදිහට තමයි මම ඩිසයින් කරන් තියෙන්නේ ඉතින් එතකොට අපි අනිත් ටිකත් බලමු එතකොට ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ට්‍රැප්ස් ටික පේන්නේ නැතුව සාමාන්‍ය කෙනෙක්ට වෝ බේස් එක වෝ කියන අනිත් පැත්ත ක්ලෑන් එක ඇයිට පේන්නේ මෙන්න මේ විදිහටයි මගේ වෝ බේස් එක ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ Xbox 4 මම මේ වෙන වෙනම කියන්නේ 4 දෙකක් එකට තියෙන කියලා තියෙනවා ගොඩක් ආරක්ෂිත විදිහට තියලා තියෙන පොඩක් ඈතින් වෝල් එක ඈතින් ඒක ඔය වගේ තමයි ඉතින් ගයිස් ට්‍රැප්ස් ටික දැම්මම පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ ගොඩක් වෙලාවට මම මේ මෙන්න මෙතනින් පෙන්න මෙන්න මේ පැත්ත කවර් වෙන්න තමයි දාලා තියෙන මොකද ගොඩක් ගෲප්ස් මේ පැත්තෙන් දාන්න නැති වෙන මේ පැත්තෙන් ඇටැක් කරගෙන මෙන්න විදිහට මම දාලා තියෙන්නේ අපි බලමු කොහොමද මේකේ මේකට ඩිෆෙන්ස් කරන්න පුළුවන් කොහොමද කියන එක මම අනිවාර්යෙන් මේ එපිසෝඩ් වලින් මම දාන්නම් මේකේ මේකට අනිත් අය කියන්නේ සාමාන්‍ය වෝ වලදී ඇටැක් වෙද්දී මම ඒවා ඔයගොල්ලන්ට ඒ වීඩියෝස් උත් දාන්නම් අනිවාර්යෙන්ම එපිසෝඩ් එකකින් වෙනන් සේව් කරගමු හරි ගයිස් ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා කොහමද වෝ බේස් එක හදාගන්න හැටි කියලා ඉතින් අනිවාර්යෙන්ම ලයික් කරන්න කමෙන්ට් කරන්න යාළුවන්ට බලන්න ෂෙයා පාරක් දාන්න මේ වගේ එපිසෝඩ් බලන්න කැමති නම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා මාව දෙක දිගටම සෙට් ලයින් මම මේ වගේ එපිසෝඩ් ඉස්සරහටත් දානවා ඉතින් මගේ ක්ලෑන් එකටත් ඔයාලට ජොයින් වෙන්න පුළුවන් මගේ ක්ලෑන් එකේ නේම් එක බබෙරින් පාඩි හැෂ්ටැග් එක මම කියන්නම් #2QG8QOUPJ කියන හැෂ්ටැග් එක තමයි මගේ තියෙන ක්ලෑන් එකේ ඉතින් මගේ ඔයගොල්ලෝ සර්ච් කරන නේම් එක ගාලා බබෙරින් පාඩි තීම් කියන එක අනිවාර්යෙන් අන්තිමට ගහන්න එතකොට ඉක්මනට සර්ච් කරගන්න පුළුවන් මේ නමින් තියෙන එකයි එතකොට ඔයගොල්ලන්ට ඉක්මනට සර්ච් වෙනවා ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ ඉතින් එහෙනම් ගයිස් මං අදට ගිහිල්ලෙන්නම් මං හිතනවා ඔයගොල්ලෝ ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා එපිසෝඩ් එක එහෙනම් ගයිස් හැමෝටම බයි ගයිස්